සජිත් සමග නෙමෙයි ඉදිරියට යන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල කියන්නේ හරය පිළිගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි. මේ ඡන්දය අවුරුදු 5කට ජනාධිපති කෙනෙක් තෝරන ඡන්දයක් නෙවෙයි. එතකොට මේ ඡන්දය પરම්පරාවක ප්‍රශ්නයක්. දැන්නලස් කවුද? එක ඡන්දෙදී මේගොල්ලන් තව ගජමිතුරු යාළුවෝ ගොඩාක් ඉන්නවා. හරි. හවුද? තමයි දැන් මේ වෙලාවේ රටේ මිනිස්සු දැනගන්න ඕන. කියන්නේ කැමති නේද? උදාහරණයකට ධම්මික පෙර පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවද නැද්ද කියලා දැන්නම්. උපන්සෝට්ටෙන් කනවා කියලා නේ. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය කියන්නේ ප්‍රංශය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේම චීන එක්කත් යුද්ධ කරලා පවත්වගෙන ගිය බොහොම අභිමානවත් දේශපාලන ජනතාවෙන් කරුණේ මොකද්ද කරපු ජයග්‍රහී විප්ලව ජනතාවට පෙරමුණේ ඒ කරපු 71, 87, 89 දෙකම මහත් වූ ඛේදවාදයක්. දෙන්නේ ඔය ජාතික ජනබල වේගයේ ඉන්න චරිත පහුවෙන්දා වීසි වෙලා යන නාම රාජපක්ෂ ඒ රාජපක්ෂ බෞල කරපු බරපතල සීදී නිසා ඔහුගේ යම් කුසලතාවයක් ඔහු පෙන්ලා තියෙනවා මේ පහුගේ ගැළුම් කතා බැලුවා. දේශබන්ධු වෙනින් පෙනී හිටියයි කියන බෞද්ධ එක තමයි අර වසල ජාතිකවාදයි. පළවෙනි වටෙන්ම 150යි මොන ජයග්‍රහකයා. ඒ ජයග්‍රහකයා සදි ඉබෝන් නිවුස් සෙන්ටර් සහ නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ් නාලිකා සමගින් එක්වන ඔබ ආදරෙන් පිළිගන්නවා. දවසේදී අපි නවුන් මොහුනුවරකින් සූදානම් වන්නේ නිවුස් සෙන්ටර් සමගින් මෙවර ජනාධිපතිවරණයේදී කුමන ප්‍රතිඵලයක් අත්වේද? ඒ ප්‍රතිඵලයෙන් පස්සේ මේ රට කුමන දිශානතියකට ගමන් කළ යුතුද? මේ කාරණා සම්බන්ධයෙන් කතාබහ කරන්නට දවසේදී අපි සූදානම්. ඒ සඳහා සමග ජනසන්ධානයේ ප්‍රධාන පුරුකක් බවට පත්ව තිබෙන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා සමගින් අද දවසේදී අපි කතාබහ කරන්න සූදානම්. ආදරෙන් අයබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඔබතුමා යම් කිසි දේශපාලන තීන්දුවක් ගත්තා. ඔබතුමාට සෑහෙන සමාජ මාධ්‍ය විවේචන ලැබෙනවා මේ ටින්ටින් කියපු සජිත් එක්ක ගියා. කොහොමරි අවසානයේදී ඔබ අර අඩුවෙන් වැරදි තියෙන කෙනා තෝරගත්තද? නැත්නම් අවසානයේදී සජිත් ගාවට යන්නවද? කොහොමද මේ අවසානයේදී සජිත් සමග ඉදිරියට යන්න ඕන කියන තීරණයට ආවේ? අපි සජිත් සමග නෙමෙයි ඉදිරියට යන්නේ. අපි 2024 පෙබරවාරි 14 දේශීය වෙනුවෙන් එක්කන පියවරක් කියලා අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල අපි හැම දේශපාලන පක්ෂයටම වගේ ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇරෙන්න ජනතා විමුක්ති පෙරමුණ ඒක සාකච්ඡා කරන්න කැමතුනේ නැහැ. ඒ නිසා ඒගොල්ලොත් එක්ක අපේ සාකච්ඡාවක් තිබුණේ නැහැ. අනිත් පක්ෂත් එක්ක අපි සාකච්ඡා කළා. ඒකෙන් ඒ වැඩපිළිවෙල තියෙන එකේ හරය පිළිගත්තේ. ඒක තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට එකතු කරන බවට පොරොන්දු වෙලා ඒ කටයුත්ත කළේ සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි. ඒක නිසා ඒ වැඩපිළිවෙල එක්ක තමයි ඒ වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තමයි අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. මොකද මේ ඡන්දය අවුරුදු 5කට ජනාධිපති කෙනෙක් තෝරන ඡන්දයක් නෙවෙයි. පුජ්‍යලෙක් රජකරවල රංජයක් නෙවෙයි. මේ ඡන්දය ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ 2022 රාජපක්ෂලා හදපු අර්බුදෙන් රට ගලව ගත්තයි කිව්වට ඒ ගත්ත එක පියවරක් තමයි ණය ගෙවීම අවුරුදු 18කට කල් දැමීම. 2028 ඉඳන් 2042 දක්වා ණය ගෙවන්න තියෙනවා. ඒ අතරෙත් ණය ගෙවන්න තියෙනවා. එතකොට මේ ඡන්දේ પરම්පරාවක ප්‍රශ්නයක්. પરම්පරාවක් ගොඩ වෙනවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් කටයුතු කරනවා මිසක් අර අපේ හිතු මතේටම අපේ මතේටම කටයුතු කරන්න පුළුවන් තත්වයක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ මතයත් යම් ඇඩ්ජස් කරගන්න පොඩ්ඩක් එහාට අනිවාර්යෙන්ම ඒකට ඉන්න හොඳම කණ්ඩායම විශේෂයෙන්ම මෙතෙන්දී ගත්තාම උතුරු දකුණ බටහිර නැගෙනහිර විධිමත්ව නියෝජනය වෙන ජාත්‍යන්තර වේදිකාව කටයුතු කරලා පළපුරුද්ද තියෙන කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක වැඩපිළිවෙල තියෙන එතන. ඉතින් අපි ඒකත් එක්ක එකතු වුණා. ඒ කියන්නේ අර රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක සාකච්ඡා කරගෙන යම් මාධ්‍ය වාර්තා තිබ්බා. බැසිල් රාජපක්ෂ මහතාත් එක්ක සාකච්ඡා කරගෙන නෑ, බැසිල් රාජපක්ෂ එක්ක සාකච්ඡා කරගෙන රනිල් එක්ක කතා කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ වැඩපිළිවෙලට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැද්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ස්වභාවය තමයි එතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා. එතුමා එක ක්‍රියාත්මක කරනවා. එතුමාගේ හිණියක් තියෙනවා. අනික නෑ, එතුමා දැන් කරන් යනවනේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලේ අපට එකඟ වෙන්න බැරි තැන් තියෙනවා. උදාහරණයක් ඇටියට මේ වැඩපිළිවෙලේ එතුමා වැඩියෙන් බර දැබුවේ මේ අර්බුදේ බරදගෙන දුන්නේ සාමාන්‍ය ජනතාවට. බදු වැඩි කිරීම ආදී. ඒ වගේම තව බදු වර්ග දෙකක් ඉස්සරහට එන්න ඉන්නවා. ඒ තමයි වස්තුබද්ධ හා පරම්පරාබද්ධ. අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි බදු වැඩි කිරීමකින් තොරව තාක්ෂණික විප්ලවයක් මගින් රටේ බදු ආදායම දෙගුණ කිරීමේ වැඩපිළිවෙළක්. ඕක මම කාලයක් තිස්සේ යෝජනා කළා. ඔය ඩිජිටල් පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක කාලයක් තිස්සේ යෝජනා කළා. ඒ වගේම ක්‍රමසාවිධි කාරක ස්වභාවයේ අපි ඔය බදු පොලුකාරින්ගෙන් බදු අය කර ගැනීම ගැන දිගටම පාර්ලිමේන්තුවේ කතා කළා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපිට පේනන ලොකුම බාධාව තියෙන්නේ මුදල් අමාත්‍යාංශය කියලා. ඒක නිලධාරීන්ද නැත්නම් මේ ජාලයේම නෙට්වර්ක් එකක් විදිහට වෙන්න පුළුවන්.
නමුත් දැන් උදාහරණයකට සුරාපතු කොමසාරිස්ම කියනවා ක්‍රමසාවිධිකාරක සභාවෙන් කිව්වට බලපත්‍ර අහිමි නවත්තර කරලා බදු එක්කව කරන්න කියලා එයාට දෙන්නේ නැහැ කියලා මුදල මත්‍යංශයෙන් අවසරය කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අවසරය දෙන්නේ නැහැ කියලා. ඒ අතරේ අපිට පේනවා මේ රටේ සිදුවෙච්ච දවන්තම වංචාව කළා අර IVS e-visa වංචාව. ඒ නිසා සංචාරකයන්ට අද රටට ඉන්න ක්‍රමයක් නැහැ. ඒකට පියවරක් ගන්න නැහැ. ඒ වගේම e-passport වංචාවක් කරන්න කියලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට passport polling හැදිලා තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ තත්වයන් පාලනය කරන්න හැකියාවක් නැති. ඒ ඔක්කොමත් එක්ක ඒ ප්‍රශ්නෙත් එක මේ ප්‍රශ්නෙත් බැඳෙනවා දැන්. ඔව් අනිවාර්යයෙන්ම. සමාජ මාධ්‍ය වාර්තා සමාජ මාධ්‍ය සහ ඇතම් දේශපාලන වාර්තා තිබ්බා මේ ට්‍රියන්ගලස්ගේ බලපෑම හන්ද තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඔබට යම් එකඟතාවයකට එන්න බැරුණේ කියලා. ට්‍රියන්ගලස් කවුද? එක ඡන්දෙනේ. හැබැයි තින් මේ ලොකු චෝදනාවක් තියෙනවා තාමත් ඉන්නවා ආණ්ඩුවේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ ඉන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ එකක් මම කියන්නම් ඔය සමහර දූෂණය ගැන උස්සනින් කතා කරන අය ට්‍රියන්ගලස්ගේ දූෂණ ගැන කතා කරන්න බයයි. ඔය කියන්නේ NPP අනිවාර්යයෙන් අනුදිසනයි. අනුදිසනයකට මම විරුද්ධ අභියෝගයක් කරනවා. පුළුවන් නම් IVS ගණදෙනුව ගැන කතා කරන්න පුළුවන් නම් නඩුමකට බහින්. හරි? ඒ වගේම e-passport ගණදෙනුව ගැන කතා කරන්න. හරි? දේශබන්දු ගැන කතා කරනවා. හැබැයි පොලිස් ඇමති ගැන කතා කරන්නේ. ඉතින් මේ වගේ මෙතන තියෙනවා ජාවා අලංකාර පන්තියක්. ඒ ජාවා අලංකාර පන්තිය රාත්‍රියේදී එකයි. NPP එකේ ප්‍රධාන සටන් පාඨය ගජමිතුරු වාදයේ නෑ මේ අපි පොඩකව නවත්තන. හැබැයි මේ දැන් ත්‍රිරංගලස් විතරක් එහෙම ත්‍රිරංගලස් විතරක් නෙවෙයිනේ. ඒගොල්ලන්ට තව ගජමිතුරු යාළුවෝ ගොඩාක් ඉන්නවා. හෞද කවුද? මම දැන් මේ වෙලාවේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ. මම කියන්නේ කැමති නෑ උදාහරණයකට ධම්මික පෙරරා. හරි? එතකොට ඒ වගේ යාළු මිත්‍ර ගොඩාක් ඒගොල්ලන්ට ඉන්නවා. හරි? එක කාලෙක ඉතින් ඒ විදිහට තියෙනවා. අපි එහෙම නෑ. ධම්මික පෙරරාගේ බදු අය කරන්න අපි ක්‍රියා කළා පාර්ලිමේන්තුවේ. මම අහන්නේ ඕගොල්ලොත් ඔය කොමිටි වල හිටියද? සත පහක් රජයට එකතු කරන්න ජනතා විමුක්ති පෙරමුණ කරපු දෙයක් නැහනේ. ඔය පයිල් උස්සගෙන උස්සගෙන දැඟලුවාට එක පයිල් එකකට නඩු දාලා නැහැ. අර හීමොග්ලොබින් නඩුව කළේ මේ සමාජ ක්‍රියාකාරකීම් පිරිසක්. ඒ වගේම මේ IVS නඩුව කරේ මම රවුෆ් හකීම් සහ සුමන්දිර. මේගොල්ලෝ කළ දෙයක් නැහනේ. නිකන් මේ කරන්නේ ඇත්තටම දූෂණ විරෝධී සටනක් නෙමෙයි. තෝරාගත් පිරිසකට දූෂණ අවලාද නැගෙමින් තමන් නාමලින් උපන්නා වගේ බලය ඉල්ලන එක තමයි මේ කරන්නේ. ඔවගේ නාටකයක් 2000ත් පෙන්වුවා. 2000ත් ඔබට මතක ඇති. මේ ඇත්තෝ කිව්වා අපි පාර්ලිමේන්තුවෙන් කන්නේ නැහැ. අපි පර්මිට් ගන්න නැහැ. නිල නිවාස ගන්න නැහැ. විශ්‍රාම වැටුප් ගන්න නැහැ. මම කිව්වනේ 2000. ඒ කිව්වම අපේ මිනිස්සුත් ඒ තිබිච්ච ආසන 10 16 කළා දුන්නනේ. ලොකු රැල්ලක් ආවනේ වෙලාවේ. ඒ කවුරුත් කවුරුත් දන්නවනේ දැන් විශ්‍රාම වැටුප් ගත්තද නැද්ද? නිල නිවාස ගත්තද නැද්ද? කාර් පර්මිට් ගත්තද නැද්ද කියලා පාර්ලිමේන්තුව කැන්ටිමෙන් කනවද නැද්ද කියලා දැන් දන්නවනේ. උපන් සෝට්ලෙන් කනවා කියලා නේ කිව්වේ. ඒක ඉතින් මම හිතන්නේ ඕවා දැන් ඉතිහාසයේ හරවුස්සල වැඩක් නෑ. හැබැයි දැන් ওই ඉතිහාසයේ හරහා ගොඩනැගි චරිතයක් තමයි ඔබ. ඔබත් මේ රටේ තිබ්බ තරුණ අසහන වේලාවේදී කැරළි වේලාවේ මේ ආණ්ඩුව කරපු දේවල් වලින් නැගිට්ටා. දැන් ඒ නැගිට්ට ව්‍යාපාරයේ බලය සඳහා ලං වී තිබෙනවා. ඒක යහපත් කාරණයක් නෙවෙයිද? නෑ ඒක ඉතින් ඒගොල්ලන් බලය සඳහා ඒගොල්ලෝ මහන්සි වෙලා වැඩ කරලා එතෙන්ට එම ගැන අපේ කිසි ප්‍රශ්නයක් නෑ. ඔබට ඔවුන්ට එකතු වෙන්නට බැරි වෙච්ච සාධකේ මොකද්ද? බාධකේ මොකද්ද? ප්‍රධාන ප්‍රශ්නේ මෙතන ගැටලුවක් තියෙනවා. අපි ඔවුන්ට ඉදිරිපත් කළා ඇත්තටම අපේ වැඩ පිළිවෙල ඔවුන් එක සාකච්ඡා කරන්න කැමති උන්නේ. ඔවුන් කිව්වා අපිට තියෙන එකපක්ෂයයි. ඒ ජනතා විමුක්ති පෙරමුණ. ජාතික ජන බලවේගය කියන්නේ පුජ්‍යල එකතුව. ඉතින් වෙනත් පක්ෂ සංවිධානයක කතා කරන්න බෑ කියලා කිව්වා. ඒක ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියනේ. ප්‍රශ්නේ අපිට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය මාක්ස්වාදී ප්‍රතිපත්තිය. ඒක ප්‍රායෝගිකයිද? ඒක මේ ලෝකේ පේල් වෙච්ච ප්‍රතිපත්තියක්. හරි ඒ මාක්ස්වාදී ආර්ථික ක්‍රමය පරාජයට පත් වෙලා අවුරුදු 40ක්. ඒක කරපින්නාගෙන ඉන්න පිරිසක් ඉන්නවනම් ඒ ගැන කියන්න තියෙන ඉතින් අතීතයට අයිති පිරිසක්. ඉතින් මේ වගේ දේවල් ලෝකේ බංකොලොත් රටවල වෙනවා. හැබැයි උන්ගේ අපි වියට්නාමයේ පන්නේ ක්‍රමයකට යන සූදානම් කියලා. වියට්නාම් පන්නේ ගැන කිව්වොත් වියට්නාමය විප්ලවයෙන් ජයග්‍රහණය කරපු පක්ෂයක්. හරි වියට්නාමේ තියෙන තනි පක්ෂ ක්‍රමයක්. ඇමරිකාවත් එක්ක යුද්ධ කරේ. ඒ වගේම වියට්නාමේ ඒකබුද්ධලා ආදායම තාම ලංකාවට වඩා අඩුයි. හරි. එතකොට මේ කියන්නේ වියට්නාම් වගේ තනි පක්ෂ ක්‍රමයක් හදනවා කියලාද? එතකොට වියට්නාමේ මේ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය කියන්නේ ප්‍රංශය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේම චීන එක්කත් යුද්ධ කරලා පවත්වගෙන ගිය බොහොම අභිමානවත් දේශපාලන පක්ෂයක්. ඒ වෙනුවෙන් ඔවුන්ගේ ටෙට් ඔෆෙන්සිව් එකේ විතරක් 100කට වැඩිය මරාගෙන මරණ ප්‍රහාර එල්ල කළා. 50 ලක්ෂයක් විතර ජීවිත පූජා කළා විවිධ අවස්ථාවල. ජනතා විමුක්ති පෙරමුණේ මොකද්ද කරපු ජයග්‍රහී විප්ලවය? ජනතා විමුක්ති පෙරමුණේ ඒ කරපු 71යි 87 89 දෙකම මහත් වූ ඛේදවාචකනේ. හැබැයි මේ අරගලයේ රැල්ල සහ අරගලයේ වාසිය උන්ට ගිහිලා නේ තියෙන්නේ අපි. ඒකත්.
ඒ අරගලයෙන් මතු කරපු ඇතැම් සටන් පාට ජනතා ඇමතිවරණ විසින් ග්‍රහණය කරගත්තා. ඔගේ දේවල් වෙන දැන් ඔය ග්‍රීසියේ මතු වුණා ශීර්ෂා කියලා වාම ජනකාන්තවාදී ව්‍යාපාරය බොහොම කෙටි කාලයක් ඇතුළත ඒ පපඩම පිපිරලා ගියා. දැන් ආයි ග්‍රීසිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අතර ගිහිල්ලා තියෙනවා. ඉතින් සමහරු හිතනවා මේ ජනතා ඇමති පෙරමුණට දීලම තමයි ජනතා ඇමති පෙරමුණ හෙළිදරව් කරන්න ඕනේ කියලා. ගෝඨාභයට දීලා මේ රටේ හිටපු වසල ජාතිකවාදය පරාජය කළා වගේ එහෙම කරන්න ඕනේ කියලා. එකක් මතක තියාගන්න ඕනේ, දුන්නොත් ගන්න බැරි වර්ගයක් තමයි කොමියුනිස්ට් වාදය. දැන් ලෙනින් ලෙනින්ට ඡන්ද 118යි හම්බ වුණේ 1917. මෙන්ෂෙවිකුන්ට තමයි බලය තිබුණේ. ලෙනින් බලය අල්ලගත්තා කොමියුනිස්ට් වාදයේ පරදීන අවුරුදු 70ක් ගියා. හරි. ඒ වගේම හියුගෝ චාවෙස්ට 1998 වෙනිසූලාවේ ඡන්දයක් දුන්නා. අද අවුරුදු 26ක් ඉවත් කරගන්න බෑ. ඒ නිසා මේ දීලා ගන්න පුළුවන් වර්ගයක් නෙවෙයි මේක. ඒක මතක තියාගන්න ඕනේ. ඔය දීලා ජනතා විමුක්ති පෙරමුණ හෙළිදරව් කරන්න ඕනේ කියන එක. ජනතා විමුක්ති දේශපාලනය කරන අයිතියක් තියෙනවා. එකම ප්‍රශ්නේ උන්ගේ ന്യാයපත්‍ර දෙකක්. එකක් යටින් මාක්ස්වාදී විප්ලවවාදී ന്യാයපත්‍රේ, උඩින් මොනම වාදයක්වත් නැති සාර සංග්‍රහවාදයක් සියලු කණ්ඩායම් සතුටු කරන ජනකාන්තවාදය. එක් බුදුමා කියන්නේ මේක ඔවුන් පාලනය ගත්තොත් එහෙම මේක ගැටේ කියලාද? මේ ගැටිලා ගැටෙන්න දෙයක් නැහැ. ඔය ජාතික ජනබලවේගයේ ඉන්න චරිත පහුවෙන්නම වීසි වෙලා යනවා. ඕක ඉතින් ඉතිහාසෙ උනානේ 87 89 මේ මවුබුසුර කීමේ ව්‍යාපාරය, ඒ වගේ දේවල් වල ජනතා විමුක්ති පෙරමුණේ මේ දේශමාමකත්වයට අහුවෙලා ඉදිරිපත් වෙලා හිටපු අයට මොකද වුනේ? කට්ටියක් මිය ගියා. තව කට්ටියක රටින් පලා යන්න සිද්ධ වුණා. ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. මම කියන්නේ මෙතන ප්‍රශ්නේ එකයි, ඒ විසංවාදය. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ප්‍රතිපත්තියෙන් මාක්ස්වාදී ප්‍රතිපත්තියෙන් ඉවත් වුණා. අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අනේ අඩුගානේ සමාජවාදීන්වත් කියනවනම් මම හිතනවා ඒක තමයි මේ අවස්ථාවේ ඔවුන් ගැන විශ්වාසයක් ඇති කරගන්න දේශපාලන වශයෙන් දැනුවත් අයට තියෙන එකම මඟ. දේශපාලන නොදැනුවත් භාවයෙන් යුතුව ඔය මාධ්‍ය ප්‍රචාරණ වලට අවු වෙලා, රැලි වලට අවු වෙලා ගෝඨාභය රජ කරන්න ගියා වගේ රැලි තියෙනවනේ. ඉතින් ඔව්, ඔබතුමා මට මතකයි 2019 මේ ගෝඨාභය රාජපක්ෂ මහතා දින්නන් පස්සේ කිව්වා our brand is crisis, මේ බොලිවිය වෙච්ච දේ ලංකාවේ වෙයි කියලා. දැන් ඔබතුමා මේ අරගලයට අරගලෙන් පස්සේ කිව්ව කාරණයක් තමයි මාත් එක්කත් කියලා තියෙනවා. මේ අපි හිතන්නේ මින් ඉස්සරහට බලය යන්නේ අලුත් පරපුරකට, අලුත් සන්ධානයකට, නැත්නම් අලුත් බලවේගයකට කියලා විශ්වාස කරා. හැබැයි දැන් අපිට පේන්නේ පරණ බලවේගයකටම එක් එක් තැන් වලට ගොනු වෙලා. හැබැයි අරගල වෙච්ච වෙන රටවල් වල දැන් අපිට ඊජිප්තුවේ මොසිට බලවේගය, ඒ වගේ දේවල් වුණා. හැබැයි ලංකාවේ අපිට තියෙන්නේ අර ඒ පරණ ටිකම, පරණ වයින් ටිකම ආය අලුත් බෝතලයක දාලා වෙනස් විතර එන්න හදනවා කියලා. දැන් ඔබතුමාගේ දේශපාලන අනාගතේට මොනවා වෙයිද මේ ගහපු යූටර්න් එක හරහා? මොකද ඔබතුමත් හිතුවා මේ බලවේගයක් හැදෙයි කියලා. මං හිතන්නේ මීට වඩා හොඳට තමයි ඇත්ත. මේ රටේ එහෙම බලවේගයක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ නව්‍ය ප්‍රායෝගිකවාදී තරුණ බලවේගයක් ඇති වෙන්න ඕනේ. ඉතින් එහෙම තත්වයක් නැති තත්වයේ තුල අපට තෝරගන්න වෙන්නේ ඇත්ත වශයෙන්ම අඩුම හානි කරන්න පුළුවන්, ඒ වගේම රටේ මේ ස්ථාවරත්වයේ යම් ප්‍රමාණයකට රැකගෙන ණය ගෙවන්න පුළුවන් රටක් හදාගෙන රට නැවත බංකොලොත් නොවේ ඉදිරියට ගෙනියන්න පුළුවන් තත්ත්වයෙන් තමයි අපිට හිතන්නේ. ඒ අතින් අපේ සමාජයේ පසුගාමී සමාජයක්ද වෙන රටවල් එක්ක බලද්දී සමාජයට වඩා මේ සමාජය, මේ විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය විසින් ඇති කරන මේ රැලි වලට ඉතා පහසුවෙන් ගොදුරු කරගත හැකි ක්‍රියාවලියක්. අර සමාජ මාධ්‍ය ජාලාවල තියෙන ඇල්ගොරිතම් එකට බොහොම පහසුවෙන් ගොදුරු වෙන සමාජයක. ඒක වුන් කීපවතාවක්ම ඔප්පු කර තියෙන පහුගිය කාලය තුල. දැන් ඒකම ඔබතුමා මේ පහුගිය කාලේ විවිධ දේශපාලන රැලි නිර්මාණය කිරීමට උත්සාහ කළා. අපි තුමු ජාතික ලේකම්ගේ කාර්යයක් කරා, 43 සේනාංකයේ හැදුවා, දැන් ජනරජ පක්ෂය හදලා තියෙන පෙරමුණ හදලා තියෙනවා. දැන් මේ රීබ්‍රෑන්ඩින් කරන්නේ කාලෙන් කාලට යම්කිසි බලාපොරොත්තුවක් එකද, නැත්නම් ඒ වසාර්ථක වෙච්ච ව්‍යාපෘතිද? දැන් මෙහිම මේ හැම එකකින්ම අපි යම් අරමුණක් ස්ථාපිත කරගත්තානේ. ජාතික හිලවුරුමේ නොවන ප්‍රභාකරන් අදරත් ජීවතුන් අතරනේ, අදරත් මේ රට දෙකට බෙදිලානේ. එවනම් ඔය අද කතා පවත්වන හුඟ දෙනෙකුට ඒ කියන්නේ දෙමළ දේශපාලන නායකින්ට පවා මේ මිහිපිට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැනේ. හැබැයි යුද ජයග්‍රහණයෙන් පස්සේ අපිට අර මේක අපි කියනවා අර සාර කියන්නේ දිගටම සාර්ථකව කන්සිස්ටන්ට්ලි තියාගන්න පුළුවන් විසඳුමකට අපිට යන්න පුළුවන් වුණාද? නෑ, ඒක අපි කරේ නෑ. ඒක මහින්ද රාජපක්ෂේකට වක් කිව්ව යුතුයි. අපිට අපි ඒ අභියෝග ඉස්සරහා ඉන්නවා. ඔව්, යුද සජිත්ගේ අභියෝගයේ යුද ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණයක් කරගන්න උට බැරි වුණා. ඒකට ප්‍රධාන හේතු වුණේ ගෝඨාභයගේ බලපෑම. අපිට මේ කුමන පාලකයෙකුට, මේ වෙන පාලකයෙකුට හරි මේ වැඩේ කරන්න පුළුවන් ඒ දුබුතුමා හිතනවාද? එහෙම නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා. දැන් ඒ යුගය ඉවරයි. ඔය පරණ ජාතිකවාදී පරණ ඒ කතාවල යුගය ඉවරයි. දැන් මේ යුගය සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම සාමූහිකව මේ රට අද අයිති අපේ ණය හිමියන්ට. ඒ ණය හිමියන්ට අයිති රටේ ස්වෛරීත්වය දිනාගෙන
මේ රට මෙතනින් ඉදිරියට ගෙන යාමට එක්සත් භාවයක් ඇතිකර ගැනීම තමයි මේ අවස්ථාවේ අවශ්‍ය. මේ අවස්ථාවේ වෙනම දෙමළ අපේක්ෂකයෝ දාලා පරණ ඊළම් සටන් පාඨ ගේන්න හරි, සිංහල ජාතිය ගැන නැවත පපුවට ගහ ගන්න හරි, මුස්ලිම් අනන්‍යතාවය පෙන්වලා කටයුතු කරන්න හරි, මොහොත නෙවෙයි මේක. මේක අපි සියලු දෙනාම එකමුතු වෙලා මේ රටේ ස්වෛරී භාවය, අපට අහිමි කරපු ගෝඨාභය ඇතුළු වසල ජාතිකවාදය විසින් අපට අහිමි කරපු ස්වෛරී භාවය නැවත දිනා ගැනීමේ මොහොතමයි. ඒ සුළු ජන කොටස් වර්තමාන දේශපාලන සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ යම් සාධනීය ප්‍රචාරයක් තිබෙනවද? මම කියන්නේ ඒගොල්ලෝ ඔය දැන් උතුර කට්ටියත් ජනාධිපතිතුමත් එක්ක වැඩ කරා, අර සමහර චෝදනා දෙනවා බාර් ලයිසන් එහෙම ගත්තයි කියලා. මම හිතන්නේ එහෙම ගත්තත් ඒකත් සුභාධිකාරණයක් නේද? මොකද උතුර පහලට සම්බන්ධ වීම ඔය වෙනම දෙමළ අපේක්ෂකයා ඉතාම ප්‍රතිගාමි අදහසක්. ඇත්ත වශයෙන්ම මේ ඒක ඉතාම ප්‍රතිගාමි අදහසක්. ඒ අදහස මම හිතන දෙමළ ජනයා මේ මැතිවරණදී පරාජය කරයි කියලා. ඒ දකුණු අපේක්ෂකුටේ අවස්ථාව තියෙයි කියලා ඔබතුමා හිතනවා. ඔව්. දැන් ඒකම දැන් මෙවර ජනාධිපතිවරණයට අපි නොසිතූ විදිහට මේ අපේක්ෂක ගොඩාක් ඇවිල්ලා තියෙනවා. අපි දන්න අපේක්ෂකෝ විජේදාස රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා තියෙනවා, සරත් ෆොන්සේකා, දිලිප් ජයවීර මාධ්‍ය ආයතනයක් එක්ක ඇවිල්ලා තියෙනවා. අපි හිතපු නැතිවට නාමල් රාජපක්ෂත් අපේක්ෂක වෙලා තියෙනවා. ඔබතුමා හිතුවා නාමල් රාජපක්ෂ මේ වගේ දෙයක් මේ වගේ අභියෝගයක් බාරගන්න එයි කියලා ඔහුගේ දේශපාලන අනාගතය ඔකසර තීමින්? තර්කානුකූලව ගත්තොත් රනිල් වික්‍රමසිංහ ඡන්දිල්ලිය යුතු නැහැ. මම හිතුවේ නැහැ ඔහු ඡන්දිල්ලන්න තරම් අතාර්ථික වෙයි කියලා. ඔහුට හැරෙන්න බැරි වුණාද? ඔහු අතාර්ථික වෙයි කියලා මම හිතුවේ නැහැ. නාමල් රාජපක්ෂ නම් ඒ රාජපක්ෂ පවුල කරපු බරපතල සීති විනාශා ගැනීම. නැත්නම් ඔබතුමා හිතන්නේ ඔහුට පීවරෙන් පීවර ඔහුගේ දේවරක් නැහැ නේද මේ ඡන්දෙදි? දැනට අපේක්ෂකව 4 දෙනයි ඉන්නේ. ඔය අපේක්ෂකව 39 දෙනා. එක්කෙනෙක් නාමල් රාජපක්ෂ මහත්තයා. ඔහුගේ යම් කුසලතාවයක් ඔහු පෙන්ලා තියෙනවා මේ පහුගිය කාලේ කතා එහෙම බැලුවාම. නමුත් වර්ධනය පෙන්නු කරනවා ඒ පවුල සම්බන්ධයෙන් සමාජයේ තියෙන අධික වෛරය සහ ඒ ශ්‍රී ලංකා පුජන පෙරමුණේ ඡන්දපදනම මේ වෙනකොට වෙනත් පක්ෂවලට ගිහිල්ලා ඉවරයි, වෙනත් අපේක්ෂකින්ට ගිහිල්ලා ඉවරයි. ඉතින් ඔහු ඉදිරිපත් කිරීමෙන් රාජපක්ෂ වරුන්ට, ඒ කියන්නේ දැන් නාමල් මහත්තයා නෙවෙයි මෙතන ඡන්ද ඉල්ලන්නේ, මහින්ද රාජපක්ෂ. සම මහින්ද රාජපක්ෂට ඒ ලැබෙන ඡන්ද ප්‍රමාණයත් එක්ක රාජපක්ෂ පවුල දේශපාලන සීවිදි නසා ගැනීමකට ලක් වෙනවා. එතනින් පස්සේ හැබැයි අපිට හිතන්න බෙදර පිලිපිනේ මාකොස් ගිහිල් අන්තිමට පුතා ඇවිල්ලා රටේ නායකත්වය ලබගත්තා වගේ. පුතා ඊට පහුවෙන්දා වෙන්නේ නැහැ අවුරුදු 30කට පස්සේ නේ. මෙතන මේ නාමල් රාජපක්ෂගේ ටැක්ටික් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒ කලබලකාරී තරුණ කලබලකාරී ක්‍රමයේ ඔහු රනිල් වික්‍රමසිංහව පරාජය කිරීමේ අරමුණින් තමයි මහින්ද රාජපක්ෂ ඔය වැඩේ කළේ. ඒක සීවිදි නසා ගැනීම. දැන් ඔවුන්ට මේ වෙලාවේ කරන්න තිබිච්ච උපාය මාර්ගක හොඳම දේ තමයි රනිල්ට උදව් කරන. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පැහැදිලිවම අඩුගානේ පළවෙනි දෙවෙනි අතරේ නැහැ. ඒ නිසා ඔහුට දැන් කරන්න වෙන්නේ අනුර දිශානායකට වක්‍රාකාරයෙන් උදව් කිරීම තමයි ඔහුට දැන් කරන්න වෙන්නේ. ඒ චෝදනාව තියෙනවා ඔහුට උදව් කරනවා කියන්නේ. ඔව් ඇත්තටම දැන් ඔහුනේ දැන් ඒක අමුත්තක් නෙවෙයි. දැන් උදාහරණයකට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහු නිතරම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. නමුත් පාර්ලිමේන්තුව ගිනි තැබීමට ගිය ජනතා එක්ක පෙරමුණේ සමාජිකයන්ව අතරංගුඩ ගත්තේ නෑ මේ වෙනකම්. ප්‍රශ්න කළේවත් නෑ මේ වෙනකම්. හැබැයි අර පැතුම් කරන දොස්තර මහත්තයව ගත්තා. එතුමා දැන් ඉන්නේ එතුමත් ඔහු අතරංගුඩ ගත්තා නම් ඇයි එතන විවෘතව කතා කරපු අතරංගුඩ ගත්තා? එතන අපිට පේනවා පැහැදිලි සම්බන්ධයක්. ඉතින් බොරුවට උඩින් කෑ ගැව්වට යටින් ඒ සම්බන්ධතාවයන් තියෙනවා. ඉතින් ඒවා ජාතික ජාත්‍යන්තර වශයෙන් කෙලින්ම රනිල් වික්‍රමසිංහ නෝනා රනිල් වික්‍රමසිංහගේ ඉතාම ළඟ හිතේශිවන්තීන් ඔවුන්ට උදව් කරන බවට චෝදනා තියෙනවා. ඉතින් කොහොම වුණත් ඉතා පැහැදිලි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දැන් මේ තියෙන ඓතිහාසික භූමිකාව දිනන් නැති ඡන්දයක් කිරීම විසින් ඔහු කරන්නේ සජිත් ප්‍රේමදාසට ලැබෙන්න තිබෙන ඡන්දයක් උදුරා ගැනීම. ඒ ගැන ඔහුගේ ඔහුට ආධාර කිරීමට මුලදී ඉදිරිපත් වෙච්ච ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චරිත අතර ලොකු කුකුසක් දැන් ඇති වෙලා තියෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස එකතු වුණේ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, එහි අනුත්තර නායක හැටියට මහින්ද රාජපක්ෂ මේ සියලු දෙනා අතහැරලා ආවේ සෝදාපළුවක් වුණා. ඔව් ඒ වගේම ඔවුන් මේ පක්ෂය 70ට 30 අනුපාතයට කැඩුවා. 70ක් මහින්ද රාජපක්ෂගෙන් ගලවලා අරගෙන රනිල් වික්‍රමසිංහට ගෙනාවා. බිම්මට්ටමෙත් කළා, පාර්ලිමේන්තුවෙත් කළා. නාමල් රාජපක්ෂ කිහිප අවස්ථාවක් උත්සාහ කරා පණපණක් පරාජය කරන්න එහෙම උත්සාහ කරා. හරි ගියේ නැහැ. ඔහුට විතරයි ඔහු විතරයි ඔහු තව 3-4 දෙනෙක් විතරයි ආවේ නැත්තේ.
තොර ඒ ශක්තිය ඔවුන්ට දුන්නේ අර පහලින් හිටපු පිරිස ශ්‍රී ලංකා පුජන පෙරුණේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට පොරොන්දු ඉටු කරන්න බැරිුණ. ඔහුට බැරිුණ සමගි ජන බලවේගෙන් සැලකිය යුතු පිරිසක් කඩාගෙන අරගෙන මේ වෙනම පල්ලල් සන්ධානයක් හදන්න. ඒ නිසා අර පිරිස දැන් අපේක්ෂා භංගත්වයට පත් වෙලා තියෙනවා. නමුත් මම මේ පිරිසට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව තවදුරටත් ඉදිරියට ගෙන යාමෙන් වෙන්නේ අනුර කුමාර දිසානායකගේ වාමාංශික ඔය කොමියුනිස්ට්වාදී ඔය උන්මාදය ජයග්‍රහණය කිරීමට උපකාර කිරීමක්. ඒක අනාගතයේ බොහොම වේදනාත්මක අත්දැකීමක්. හැබැයි ගොඩක් අය කියනවා වික්‍රමසිංහ මහත්තයාගේ සැලැස්ම තමයි අනුර කුමාර බලයට ගෙනෙල්ලා. ඔවුන් හිතන මාස 6කින් අවුරුද්දකින් හරිය ඔහු අසාර්ථක වුණොත් එම නැවතර ගෝඨාභය රාජපක්ෂ ගියා වගේ ඊට පස්සේ ආපහු බලය ඔහු ගාවට කැරගී කියලා. ওই විශ්වාසයෙන් නෙවෙද වික්‍රමසිංහ මහත්තයා වැඩ කරන්නේ? කුමාර දිසානායක සාර්ථක වේද අසාර්ථක වේද කියලා දැන් අපිට කියන්න බෑ. හැබැයි එකක් පැහැදිලි, මේ ඇති කරපු తాවකාලික බබල් එක, මාධ්‍යවල ඇති කරපු බබල් එක නිසා අද පේනවද කොටස් වෙළඳ පොළට වෙලා තියෙන්නේ? කොටස් වෙළඳ පොළේ මේ මැතිවරණය ප්‍රකාශ කරපු දවසේ ඉඳන් මේ වෙනකොට රුපියල් බිලියන 350ක ආයෝජන අපහු ගිහිල්ලා තියෙනවා. ඒතර මේගොල්ලෝ බලයට ආවොත් මොන විදිහට ආයෝජකයෝ කල්පනා කරයි. මොකද ආයෝජකයෝ විශාල පිරිසක් මේ රට දාලා ගියා ජනතා එක්ක පෙරමුණේ වැඩ වර්ජන ක්‍රියාවලිය නිසා. ඒකල ඔබතුමා කියන කාරණේ අනුව සමාජයේ යම් විශ්වාසයක් තියෙනවා එන්පීපී එක ජයග්‍රහණය කරයි කියලා. මේ හදපු බුබුලක්නේ. මේකත් අර ගෝඨාභයගේ කූටනාටකය වගේ තමයි. ගෝඨාභයගේ කූටනාටකයක් හැදුවනේ. ජාතිය අනතුරේ, ජාතිය අවසන්, මේ අවසන් මොහොත, සිංහල බෞද්ධකම නැග දිනවන්න ඕනේ කියලා හැදුවනේ. ඒ වගේම එකක් තමයි මේ තමන්ට මේ අපරාධය කළේ කවුද කියලා මේ රටේ ජනතාවට මහා කේන්තියක් තියෙනවා. එතකොට මේගොල්ලෝ මෙන්න අරුන්, මෙන්න මුන් කියලා නාමකරණය කරලා පෙන්වනවා. අපොන්ට දඬුවම් දෙනවා ඉතින්. ඉතින් ඒ ඔස්සේ යන වෛරයේ ඡන්දයක් නෙමෙයි නතු මේ. ওই ඡන්දේ දෙන අයගෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් 104 ඇරෙන්න අනික කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණට රට හදලා ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. දඬුවම් දීම කියන්නේ වස්කවිය හොඳටම සද්දෙටම ඇහෙන තැනට තමයි මිනිස්සු ගිහින් තියෙන්නේ. අරගලෙන් හා තමන්ගේ ජීවන අත්දැකීම ඒකනේ රටේ. හැමතැනම මිනිස්සු ණය වෙලා ජීවත් වෙන්න විදිහක් නැහැ. ලයිට් බිල් වැඩි, වතුර බිල් වැඩි, තෙල් බිල් වැඩි. රනිල් වික්‍රමසිංහ කලේ මේ මහා අර්බුදයේ බර ජනතාව මත පැටවීම. ඒකට තුඩු දීපු, ඒකට මූලාරම්භ වෙච්ච පිරිසට අතවත් තිබෙන්නේ. උසාවියෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාට රට බංකොලොත් කිරීමට 107ක දඩයක් ගැහුවා. ඇරෙන්න දීපු වෙන කිසිම දඬුවමක් නැහැ. ඒකම මේ සමාජයේ යම් බයක් සහ කුකුසක් ඇති වෙලා තිබෙනවා. මේ 21 ඡන්දේ දීලා 21 රාත්‍රියේදී සහ 22 රාත්‍රියේදී මේ දෙවිනි මනාපයට ගියොත්, ඒ වගේමයි ජනතා විමුක්ති පෙරමුණට බලේ එන්න ඇවිල්ලා වගේ තිබිලි වෙලා යම් වෙනසක් වුණොත් එම යම් නොසන්සුන්තාවක් රටේ ඇති වෙයි කියන අවිශ්වාසය බොහෝ දේශපාලන නායකයන් මාධ්‍ය එහෙම යනවා. ඔබතුමා හිතනවද මෙතන යම් කිසි අර අන්ස්ටේබල් ගතියක්, ස්ථාවර නැති ගතියක් ඇති වෙයි කියලා? සාමාන්‍යයෙන් ලංකාවේ අනික් ජනාධිපති වර්ණ වලට වඩා මේ ජනාධිපති වර්ණය වෙනස් වුණා. දැනට 150 ඉක්මවන්න කවර අපේක්ෂකයෙකුටවත් නොහැකි වෙලා තිබුණා. ඒක අපි දන්නවා හැමදාම. ඔව්. අවසන් සතියේ තමයි ඕක වෙන්නේ. අවසන් සතියේදී මේක දෙන්නෙක් අතර තරඟයක් වෙනවා. මම හිතනවා මේ පාරත් ජයග්‍රාහකයා 150 ඉක්මවයි. දෙවෙනි මනාපයක් නැහැ. ඒ වගේමයි දැන් ඔබලා බාර ගන්න යන රට දැවැන්තම ආර්ථික අර්බුදයක තියෙන්නේ. දැන් මොන වෙනස්කම් කරත් සාමාන්‍ය මිනිස්සුන්ට තීරණ බර සහ මිනිසුන් දැනෙන පීඩනයේ ලොකු වෙනසක් කරන්න ඔබතුමාලට හැකියාව ලැබෙයි කියලා අපි හිතන්න අමාරුයි. මොකද මේ ගෙදරින් ගෙල්ල කරන වැඩක් නෙවෙනේ මේ IMF එක්ක, ඒ වගේම ආර්ථික ක්‍රියාවලියත් එක්ක, ආර්ථික තියරි එක්කනේ මේ ගමන යන්නේ. ඔබතුමාලට මිනිසුන්ගේ ඇඟට දැනෙන වෙනසක් කරන්න ජනාධිපති වරණය පස්සේ සජිත් ජනාධිපති වුණොත් එම හැකියාව තියෙනවා? ඇත්ත වශයෙන්ම අපි යෝජනාවක් කරලා තියෙනවා මේ හැමදේම වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පවුලේ වියදම අඩු කරන්න, ඒ වගේම රටේ ආදායම වැඩි කරන්න, රාජ්‍යංශය හා පුජ්‍යලිගංශයේ තියෙන දූෂණය නැති කරන්න, මේ හැම දෙයකටම ගැළපෙන විදිහේ විසඳුමක් අපි ඉදිරිපත් කරනවා. ඒක රනිල් වික්‍රමසිංහ ගාවත් නැහැ, ඒක අනුර දිසානායකගේ වැඩපිළිවෙලෙත් නැහැ. ඒක තමයි මෙච්චර කාලයක් අපි කතා කරපු මේ භෞතික යටතල පහසුකම්. ඒ කියන්නේ පාරවල්, ගුවන් තොටුපළවල්, වරායවල්, බලාගාර වගේ වෙනුවට අපි ඩිජිටල් යටතල පහසුකමක් යෝජනා කරලා තියෙනවා. ඒකේ තියෙනවා කුළුණු තුනක්. පළවෙනි කුළුණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි පිටරටින් ගේන ආහාර, ඖෂධ, පොහොර, ඉන්ධන මේවා විවෘත වේදිකාවකට ගෙනීම. එතකොට මිනිස්සු දන්නවා කීයටද මේවා ගෙනාවේ. ඒ වගේම ඉන්ඩිකේටිව් ප්‍රයිස් එකක්, මේවා විකිණිය හැකි මිලක් අපි නියම කරනවා. එතකොට ඉන් ඔබට කිසි කෙනෙකුට මේවා විකුණන්න බෑ.
ඒ මොකද ඒ සියල්ලම මේ ජනතාවගේ දුරකතනේ තියෙනවා. ඉන් පිට වැඩ කරන්න බෑ. එතකොට අපිට පේනවා ඒ හරහා විශාල වශයෙන් කරන මේ මහ කොල්ල මේ ජාවාරංකාර ව්‍යාපාරිකයන් කීප දෙනෙක් හා තවත් පිරිසක් නතර වෙනවා. ඊළඟට අපේ දෙවෙනි කුළුණ තමයි ඔය හැමෝ මහනුවන්නේ මේ වෙස්සන්තර වැඩේට කොහෙන්ද දිනේ සල්ලි කියලා අහනවා. සමහරු යෝජනා කරලා තිනවා මේ ජනතා යුතු ප්‍රේම යෝජනා කරලා තිනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තු රේකුවට තව 3000ක් බඳ ගන්න. අපි එක්කෙනෙක් බඳ ගන්න. අපි ඒ වෙනුවට කෙලින්ම මේ ආයතන සියල්ලම සහ මුළු රටේම සියලුම වියපැහැදා සියලුම ඝනදෙනු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මතට ගන්නවා. දැන් ඉන්දියාවේ තියෙන UPI කියලා ලංකාවේ තියෙන ලංකපේ මතට ගන්නවා. ඒ ගත්තාම සියලුම වියපැහැදා කොහේ හෝ තැනක කැප්චර් වෙනවා. එතකොට බදු ඉබේම අඩු අයිති වෙනවා. බදු ඉබේම ලබා ගන්නවා. අලුත් නිලධාරීන් අවශ්‍ය නැහැ. ඒ වගේම හැම මිනිහම ගේ තත්ත්වයේ හෙලිදරව් වෙනවා. දැන් ඔබ ගියොත් අද මේ කඩේකට බඩු ගන්න. ඔබට કોઈ කී තැනකින්ද ඔබට රිසිට් පතක් දෙන්නේ? ඒ විතරක් නෙවෙයි කාඩෙන් ගෙවනවා 3% නැද්ද? ඔව්. ඒ වගේම ඔබ වෛද්‍යවරයෙක් ගාවට ගියොත් ඔබට රිසිට් පතක් දෙනවද? ඔබ ඉංජිනේරුවෙක් ලවා ගේ අඳගත්තොත් ඔබට රිසිට් පතක් දෙනවද? ඔබ නීතිඥ මහත්තයෙක්ගේ නීතිඥකට ඔබට හම් වෙනවද රිසිට් පතක්? නෑ. ඔබට අඩු ගන්න චෙක් ගන්න දෙනවක ඉඩක් තියෙනවද? හා? නෑ. මේක මේ දේශපාලකයෝ 3-4 දිනෙකට කරන මේ දූෂණයන්නේ මේ රටේ අස්සක් මුල්ලක් නැර සමාජයේම මේ මුළු සෙල්ලම පැතිරී ගිහින් තියෙනවා. හැබැයි මේක දාපු හැටි ඔබට තෙල් ගහන්න බෑ. කාසි කොළ වලින්. ඔබ ගහන්න ඕනේ ඔබේ දුරකතනින් එහෙම නැත්නම් කාඩ් එක. කාඩ් එක. ඒතර ඔබෙන් ඒ සල්ලි වැය වෙලා යනකොටම බදු අය වෙනවා. ඔබෙන් ඒ සල්ලි වැය වෙලා යනකොට ආදායම් බදු කියන තත්ත්වයකට තමයි වියදම් කරොත් ඔබට ආදායම් බදු ලැබෙනවා. ඔබ දොස්තර හම්බුනොත් එමනත් ඔබ නීතිඥ හම්බුණොත් ඔබ ඉංජිනේරුවා හම්බුණොත් ඒ වගේම ඔබ කඩේකට ගිහිල්ලා බඩු ගත්තොත් මේ හැම තැනකම බුලත් විට කඩේ ඉඳන් කුවන් යානයක් මිලදී ගැනීම දක්වා සියලුම දැන් කැප්චර් වෙනවා. මේක ලේසි සිස්ටම් එකක්ද? මොකද මේවා කරන්න ගිහිල්ලා අපේ වැරදි සොෆ්ට්වෙයාර් ආරම් මේක ගැන අනලා තියෙන්නේ. මම කියන්නේ මේක කොච්චර ප්‍රායෝගිකයිද? කොච්චර කාලයක් යයිද මේ වැඩේට? අවුරුදු දෙකක් යනවා. දෙකක් අන්න එකයි. අවුරුද්දයක් යනවා ඒ தත්ත්ව තුල කරන්න. මොකද නැත්තම් අර ඔබතුමාගේ LRT වගේ වෙනවා. ඔබතුමා ගිහිලි ඉවරයි ප්‍රොජෙක්ට් එක පටන් ගන්න හදද්දි. අවුරුද්දයක් යනවා. අවුරුද්දයක් යනවා. ඉන්දියාව සාර්ථකව මේක කරලා දිනවා. ඉන්දියාව අපිට වඩා සෑහෙන ඉස්සරහින් 140ක් ජනගහනින් ඉන්නවා. නූගත් රටක් අපිට වඩා. දුප්පත් රටක් අපිට වඩා. අපේ තරම් හොඳ කනෙක්ටිවිටි නැහැ හැබැයි කරලා තියෙනවා. ඉතින් අපිට කරන්න බැරි වෙන්නේ නැහැ නේ. ඒ වගේම අපි මේකේ තියෙන මේ ඊළඟ ක්‍රියාවලිය තමයි රජයේ බලපත්‍ර සහ අපේ අනන්‍යතා බලපත්‍ර අපි මේකට ගන්නවා ෆෝන් එක. ඒ කියන්නේ උදාහරණයකට අපේ ඩෙන්ටි කාඩ් එක, රියදුරු බලපත්‍ර, බැංකු ගිණුම, ගෙදර ඔප්පුව, පාස්පෝර්ට් එක. මෙහෙම තියෙනවානේ අපේ අනන්‍යතා දේව. මේක අපි මේකට ගන්නවා විශේෂ. එතකොට අපිට දැන් උදාහරණයකට අපි පාර යනකොට දඩකොළ ලියලිය ආයේ තැපැල් කන්තෝරු ගන්න යන්නේ නැහැ. එවලෙම QR එකෙන් දඩකොළේ කිව්වා ගියා. රාජ්‍ය සේවය අපි මෙතෙන්ට ගේනවා. මේකෙන් මේ රටේ දෙමළ ජනතාව ගොඩක් චෝදනා කළානේ සිංහලයෝ ඉන්නේ ඔෆිස් වල කියලා. ඔව්. හරි. එහෙනම් අපිට ගන්දෙනු කරන්න බෑ කියලා. එතකොට ඒගොල්ලන්ට තමයි ගන්දෙනුවේ අයිතිය තියෙන්නේ. මේ දුරකථනයේ දෙමළ භාෂාවෙන් තමයි ඒගොල්ලෝ ඔපරේට් වෙන්නේ. ස්වයන් නිර්ණ අයිතිය අපි අත් දෙකට ගේනවා. අත් දෙකට ගේනවා ස්වයන් නිර්ණ අයිතිය. පරණ ප්‍රශ්න විසඳන ලේසි ක්‍රමයක්. පරිපාලන ප්‍රශ්න ගොඩක් විසඳනවා මේකෙන්. දැන් මං අහන්නේ ඔයගේ යෝජනාවක් නැහැ. විතරක් නෙවෙයි ඔය ක්‍රියා කරන්න හිතන්නවත් බෑ. අපි බොහොම බය නැතුව ඒ වක්කින් බාර ගන්න. මොකද මේ රටේ අපි මේ දේවල් කරලා තියෙනවා. මේ රටේ අපි 100 ඔය කියන විදිහට අපි 100 මේ රටේ විදුලිය දුන්න මහින්ද රාජපක්ෂ එක්ක. හරි. අමාරුයි කරන්න බෑ කියපු ප්‍රශ්න ගොඩක් කළානේ. ඔය අමාරුයි කරන්න බෑ ඔය වගේ චෝදනා ඔච්චර දුන්නද ඔය පෝට් සිටියට? කොච්චර චෝදනා දුන්නද කොළඹ කසල වලට? කසලෙන් විදුලිය නිපදවීමේ කීකී කිව්වට අපි හැදලා පෙන්වන්නේ. කුණුකන්දක් නායකය. ඔව්. ඒ අපේ නෙවෙයිනේ. ඒ නායකයෙක් අපි ස්ථාවර කළා උද්‍යානයක් කළා. ඒ උද්‍යානය නැවැත්තුවේ ගෝඨාභය රාජපක්ෂ. අපට අවුරුදු 3ක් තව තිබුණා නා. ඒ කියන්නේ මේ 24 වෙනකන් අපිට පාලන බලය තිබුණා නා. ලයිට් රේල්වේ එක යනවා මාළමේද BRT එක යනවා, බස් රැපිඩ් ට්‍රාන්සිට් එක යනවා. 80,000ක් තාක්ෂණ නගරවලින් දරුව එළියට ඇවිල්ලා රටට ඩොලර් උත්පාදනය කරනවා. මේව නැවත ආරම්භ කිරීමේ හැකියාව තියෙනවද ඔබතුමාගේ පාලනයක් අවුත්ද? ලයිට් රේල්වේ BRT වගේවා මේ වෙලාවේ එච්චර ආර්ථික වශයෙන් වලංගු නැහැ. හැබැයි බස් ඇණිය නවීකරණය කළ යුතුයි වහාම පොදු ප්‍රවාහනය නංවන්න. ඒව පසු කාලෙට අයිති. හැබැයි ඒ තාක්ෂණ නගර අපි කරනවා. ඒ වගේමයි මේ අපි අවසන් භාගෙ ඉන්න හන්ද මේ ඔබතුමා ජාත්‍යන්තර සම්බන්ධයෙන් අපි හැමදාම කතා කරනවා. දැන් අපි ඉන්නේ ජාත්‍යන්තරයේ ගතත්‍ය දරුණු තැනක. ඉන්දියාව වටේ තියෙන රටවල් ඔක්කොම අස්ථාවර වෙලා තියෙනවා. චීනෙත් එක්ක ඒ රටවල් ගමන් කරමින් ඉන්නවා. අපි දැන් චීනයත් එක්ක
තියෙන සම්බන්ධතාවේ වෙනම යනවා ඉන්දියාවත් එක්ක ඉන්දියාව සෑහෙන බලපෑම් කරමින් ඉන්න මොකද උන්ටත් ඕන උන්ගේ අසල්වාසීන් ස්ථාවර කරගන්න මොකද උන්ගේ රටේ දේශපාලන ස්ථාවර භාවයට ඒක වැදගත් යතතුර යුක්‍රේන රුසියා යුද්ධයක් තියෙනවා ඒකේ බලපෑම අපිට එනවා මැද පෙරදිග ලොකු ගැටලුවක් තිබෙනවා ඊශ්‍රායල් පරස්තින් ගැටලුවක් තියෙනවා මේ ඔක්කොම කොහොමද අපි කළමනාකරණය කරගන්නේ මොකද මේ වගේ ඍජු බලපෑම් අර හුතී කැරලිකරුවන් නැවකට ගහපු ගමන් අපේ තෙල් මිල යන්න පුළුවන් ඔව් වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ අද ලෝකයේ තියෙන අතරමැදි තත්වයකනේ ඒ කියන්නේ එක තනි සුපිරි බලයක් ඇමරිකා එක්සත් ජනපදයේ තිබිලා එයාගේ සහායක බලයනි හැටියට යුරෝපයේ තිබිලා අද ඒක ක්‍රමයෙන් ආසියාවට ආසියාවට ඇවිල්ලා තිනවා අප්‍රිකාව ලොකු රටක් හැටියට නැගිටින්මින් ඉන්නවා දකුණු ඇමරිකාව නැගිටින්මින් ඉන්නවා ලොකු රටක් හැටියට ඒකේ බලපෑම යුරෝපයට ඇමරිකා එක්සත් ජනපදයට දැනෙනවා ඒක තමයි අර යුරෝපයේ අන්ත දක්ෂිණාංශික බලවේග ඇවිල්ලා තින්නේ ඒ තමයි ඇත්තටම යුරෝපයේ පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ යුරෝපයේ ওই අධිරාජ්‍යවාදී රටවල් වල තේරුණා අධිරාජ්‍ය පවත්වාගෙන යන්න බෑ කියලා එතකොට තමයි පැසිස්ට්වාදය නාසිවාදයේ උත්තරයක් හැටියට ආවේ දැන් ජර්මනියට ප්‍රංශයට මහා බ්‍රිතාන්‍යයට මේ ඉතාලියට ස්පාඤ්ඤයට මේ ලොකු රටවල් වල තේරලා තියෙනවා Tamanta ලෝක සිතීමේ තිබිච්ච තැන බොහොම අඩු වෙලා කියලා. ඇත්තම කිව්වොත් මේ 1970 වෙනකන් 35%ක් විතර ලෝක ආර්ථිකය යුරෝපයේ. අද 15%යි. තව මේ දශක 3ක් යනකොට ඒක 9% වෙනවා. ඒ කියන්නේ බලාගෙන ඉද්දී එක බහින ගතිය පේන්න තියෙනවා. එතකොට තමයි අර අන්ත දක්ෂිණාංශයේ නගින්නේ. ජර්මනි AFD පාර්ටිය 1945න් පස්සේ ප්‍රථම වතාවට ප්‍රාන්ත දෙකක ජය ලැබුවා. ඒ වගේම මේ ප්‍රංශයේ ඊළඟ ජනාධිපතිවරණය බොහෝ විට මේ බර ළඟට ඇවිල්ලා ගියා. ඒ වගේම එංගලන්තේ. එංගලන්තෙත් UK රිෆෝම් පාර්ටිය බලගත විදිහට ඉදිරියට ආවා. අනික් මිනිසුන්ට දවස් 7ක් විදේශිකයන්ට පහර දුන්නා. පල්ලි වලට ගැහුවා. ඔව්. ජර්මනියේ පල්ලි විනාශ කළා දැම්. මේ අපේ ඕ වගේ එකක් වුණා නම් එම ජර්මන් තානාපති, බ්‍රිතාන්‍ය තානාපති, ප්‍රංශ තානාපති පොළු කෙලින් කරන් ඉන්නේ. හරි? ඉතින් ඇමරිකාවෙත් අද තියෙන්නේ මේ ජාතිකවාදී සුදු ජාතිකවාදී කම්පේන් එක. ඔව්. ඒ ට්‍රම්ප් ජයග්‍රහණය කළොත් ලොකු රැල්ලක් එනවා. ඉතින් ඒ වගේම ඔබ දකින්නේ වොක්සගන් කම්පැනියේ කොටස් වහලා දැම්මා. මොකද චීනයට මුණ දෙන්න බෑ. ඉතින් මං හිතන්නේ අපි මේ වෙලාවේ විවෘත වෙන්න ඕනේ. අර වියට්නාම් ප්‍රතිපත්තියට යන්න ඕනේ. ඒ කියන්නේ උණ ප්‍රතිපත්තිය, බැම්බෝ ඩිප්ලොමසි. පදනම බොහොම බරපතලයි, ගහ නැවෙනවා. හරි? ඒකනේ උණ ගහේ ස්වභාවය. ඒ විදිහට අපි ඉන්න ඕනේ. හැබැයි අපි විවෘතව යන්න ඕනේ. අපි මේ රට රටවල් වලට කප්පන් දීම නවත්තන්න ඕනේ. අර රටට අතනින් කෑල්ලක් දෙනවා, මේ රටට මෙතනින් කෑල්ලක් දෙනවා. අපි විවෘත තරගකාරී ටෙන්ඩර් පටිපාටියට ගිහිලා ඕන රටකට දිනා ගන්න දෙන්න. ඒ රටවල් වලට බලප්‍රදේශ ඇති කරගන්න දෙන්න ඕනේ. ඒක එක බරපතල වරදක්. ඒක ඇත්තටම මේ මහින්ද රාජපක්ෂත් කරපු වරදක්, රනිල් වික්‍රමසිංහත් කරපු වරදක්. ඒ නිසා ඒක විවෘත කරන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට රටේ සූර්ය බලශක්තිය, එහෙම නැත්නම් සුලන් බලශක්තිය මේ තනි රටකට දෙන්න බෑ. ඒක ටෙන්ඩර් කැඳවලා අඩුම සාර්ථකම තාක්ෂණයට දෙන්න ඕනේ. රටේ වරායවල් මේ තනි රටවල් වලට බෙදලා දෙන්න බෑ කෑල්ලෙන් කෑල්ල. ඒක ටෙන්ඩර් කැඳවලා සුදුසුම අයට ලබා දෙන්න. ඉන්දියාවේ දැන් සාර්ථකලා තියෙනවා සෑහෙන වරායන් පෞද්ගලීකරණය කරලා තියෙනවා 100 ගාණක්. මේ ක්‍රම ලංකාවට ගැලපෙනවා. ඉතින් ලංකාවේ දැන් පෞද්ගලීකරණය දැන් අපේ චීනට එකක් දකුණු හම්බන්තොට දීලා තියෙනවා. ඒ වගේම මෙතන කොළඹ වරායේ China merchant එක කරනවා මේ එක ඊළඟට ඒවර දේශපාලනික අභිමතාර්ථයන් එක්ක ආපු දේවල් ජෝන් කීල්ස් එක්ක කරන එක පැත්තක් තව පැත්තක් දැන් අදානිලා කරනවා මේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ අත ඉන්දියාවට කලින් අපි කළේ ඉතින් අවසන් කරන්න කලින් මට අහන්න ඕනේ මේ දැන් ප්‍රතිපත්ති ප්‍රකාශ කිහිපයක් ඇවිල්ලා තිනවා දැන් මේ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල ආගමත් එක්ක අපි කොහොමද ඉස්සර ඊළඟ දශකයේ දෙක මේක ගනුදෙනු කරන්නේ මොකද ආගම කරන බලපෑම සෑහෙන ලංකාවේ තියෙනවා ලංකාවේ තරනේ ඉතින් ලෝකෙම තියෙනවනේ ඒ කියන්නේ ලෝකෙම මේ ආගම් වල විවිධ ඇදහිලි තියෙනවා විවිධ පුජ්‍යලෝ තම තමන්ගේ අනන්‍යතාව තියෙනවා මූලික මිනිස් සයිතියට යටත්ව තමයි අපි ඒවා විසඳන්න ඕනේ ඒ කියන්නේ ආගමක තිබුණු බලන්නේ මිනි මරන්න හරි සත්තු මරන්න හරි මිනිසුන්ට බෑ නීති රැත් වෙනවා නීති කියන්නේ මානව මූලික මානව නීතියට යටත්ව ආගම ඇදහිීමේ අයිතිය තියෙනවානේ මොකද ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය ආගමට උදව් කරනවද නැද්ද කියන එක ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තියේ තියෙන්නේ රාජ්‍ය ආගමට උදව් කරන්නේ නැහැ කියන එක ඉතින් තව අපේ ව්‍යවස්ථාවේ තියෙනවා මේ බුද්ධ ආගම සම්බන්ධයෙන් මේ බුද්ධ ශාසනයේ පැවැත්මට රජය වග කියන්න ඕන කියලා. හැබැයි අනික් ආගම් වලට කිසිම හානියක් කරලත් නැහැ. ඕන රජයක රාජ්‍ය දේපල භාවිතා වෙනවා පල්ලියට, කෝවිලට, පන්සලට ඔක්කොට උදව් කරන්න. මම හිතන්නේ ලංකාවේ දැනට ව්‍යවස්ථාවේ තියෙන ඒ తত্ত্বය ඒ විදිහටම පවත්වා ගැනීම තමයි කරන්න ඕනේ. ඔය අනවශ්‍ය ලෞකිකවාදී
වැඩ කරන්න ගිහිල්ලා රට අවුලක් කරගත යුතු නෑ. ඒ වගේම එවැනි බලවේගවලින් රට ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම අනවශ්‍ය තරම් ආගම බොහොම පහත් තත්ත්වයට පාවිච්චි කරලා ආගමික හැඟීම් බොහොම බාල අවරගනේ අර නයිමතුනා වගේ. දැන් මුචලින්ද නාගරාජයා කියන්නේ අපි අදහපු සත්සතියේ මුචලින්ද නාගරාජයා මාකටිං ටූල් එකක් කරලා පහත් තත්ත්වයට පත් කරලා නාග ලෝකය කියන එක බොහොම තුට්ටු දෙකේ දේශපාලන සූදුවකට පටි. ඇත්තම කියන වෙන රටක නම් දඬුවම් දෙනවා ඒ වැඩේට. ඒ වගේ වැඩවලට නම් ඉඩ දිය යුතු නැහැ. එවැනි එවැනි දේවල්ට ඉඩ දිය යුතු නැහැ. අර දැන් තියෙන තත්ත්වය පවත්වා ගත යුතු. ඒ අන්ත දෙකෙන් අපි බේරෙන්න ඕන. ලෞකිකවාදී අන්තයෙන් හා මේ පහත් වසල ආගමික ජාතිකවාදීන් බේරෙන්න. ආගමික නායකින්ගේ බලපෑම කොහොමද? විශේෂයෙන්ම අපි පාස්ක ප්‍රහාරේ මේ කාදලතුමා සෑහෙන්න හිටියා. දිගටම පෙනී හිටිය දැන්. ඔබතුමා ආණ්ඩුවක් ගත්තොත් එමේ දැන් මේ වගේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ දැන්? පාස්කු ප්‍රහාරය ගැන හරි විසඳුමක් දෙන්නේ නැතුව මේ ඊළඟට කතෝලික ප්‍රජාවත් එක්ක ගැටෙනවා. ඊළඟට බෞද්ධ ප්‍රජාව වෙන පැත්තකින් බලන් ඉන්නවා. දැන් අපිටම දේශබඳු තෙන්නකොන් මහත්තයා අයින් කරාන් පස්සේ හාමුදුරුවෝ පාව ඉස්සරහට යනවා. මේ තත්ත්වය කොහොමද කළමනාකරණය කරගන්නේ? ඔවුන් සමාජයේ යාලස් කුකුසක් හදනවා. ඔය දේශබඳු වෙනින් පෙනී හිටියයි කියන බෞද්ධ එක තමයි අර වසල ජාතිකවාදී. දේශබඳු බෞද්ධෙක් නෙමෙයි. ඌට බෞද්ධ ක්‍රියාවලියේ ඔය පස්පව් අඩු ගන්න පන්සිල් රැකින්න පුළුවන් වෙන්නේ නැහැ. දේශබඳු බෞද්ධෙක් නෙමෙයි. දේශබන්ධු වෙනින් පෙනී ඉන්නවා කියන්නේම බෞද්ධයෝ නෙවෙයි. වසල දේශපාලන ක්‍රියාවලියකට යන අය. දේශබන්ධුරේ දුරේ දැරීමේ කිසිම අයිතියක් නැහැ. දේශබන්ධුරේ යම් දිනක යුක්තිය ඉටු වෙන්න ඕන. දේශබන්ධු මිනිස්සුන්ගෙන් පලි ගන්න අනික් කාර්යයන් වලට තාම නරක විදියට තමන්ගේ පදවිය බලය පාවිච්චි කරපු කෙනෙක්. ඒකට ශ්‍රේෂ්ඨාධිකරණ දුහ වර්ධකාරය කරපු කෙනෙක්. භික්ෂුන් වහන්සේලා එකක් තේරුම් ගන්න ඕනේ, තමන් කා වෙනුවෙන්ද මොකද්ද කතා කරන්නේ කියලා. ඒ කියන්නේ ඒක ආගමික නියමයන් වලට කොච්චර ගැළපෙනවද කියලා. ඉතින් මං හිතන්නේ ඒක තමයි අර වසල ජාතිකවාදී. ඒ වසල ජාතිකවාදී අන්තවාදයෙන් අපි ගැලවෙන්න ඕනේ. පාස්කුව ගැන කිව්වොත් නොවිසඳුණු ප්‍රශ්න තියෙනවා. හමුදා බුද්ධයන්ස මේක දැනගෙන වසන් කළා අය. මේක මූලධර්මයක් නිවේද ක්‍රියාත්මක වෙච්ච. ඔව්, විමර්ශනයේ කටයුතු වලට බාධා කළා අය කියන එක මං හිතන්නේ මේ සත්‍ය තාම ආවේ නැහැ. විශේෂයෙන්ම තවුහිද් ජමත් ව්‍යාපාරය හා ගෝඨාභය රාජපක්ෂ අතර තිබිච්ච සම්බන්ධය හමුදා බුද්ධයන්ස එක්ක. ඒවා මම හිතන්නේ විධිමත් ඔය පවත්වපු ජනාධිපති කොමිසම් වලින් එතනින් මෙතනින් ආව මිසක් නෙමෙයි. මේක සෙවීම ප්‍රායෝගිකයිද? ඇත්ත සෙවීම. ඇත්ත සෙවීමක් කියලා දෙයක් නැහැ. ඉතින් ඇත්තටම මේ මේ මෙතන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. කට්ටියක් අත්අඩංගු ඉන්නවනේ දැන් මේකට. එහෙම කොහොම මේ වෙලා නැහැ නේ. නෑ නෑ. මෙතන කට්ටියක් අත්අඩංගු ඉන්නවා. කට්ටිය මිය ගිහින් තියෙනවා. එකම ප්‍රශ්නේ රාජ්‍ය බුද්ධයන්ස මෙය දැනගෙන වසන් කළාද? ඒ වගේම මෙහි විමර්ශන කටයුතු වලට ඔය ශානි අපේසේකර මහත්තයලා කියන විදිහට බාධා කළා. කළා තිනවනම් ඒ දඬුවම් දීලා ඒක විසඳනවා. ඒ වගේම රාජ්‍ය බුද්ධියංශ මේ අන්තවාදී කණ්ඩායම් වලට කවර හෝ ආකාරයකින් මූල්‍ය හෝ වෙනත් ආධාර කළාද? සහ නැගී සිටීම බලා සිටියා. ඔව්. ඒක ඒ බලන්න. ඒ වගේමයි අපි ඉවර කරන කලින් කියන්න 100ට 50 පන්නන්න පුළුවන් ද සජීව ප්‍රේමදාස මහත්මයාට ඔබතුමාගේ ඉලක්කය මේ පේන ඉලක්කය හැටියට තුමා දැන් කොතනද? අනිවාර්යයෙන්ම අවසන් සතියේදී ෆයිනලිකම් සිනමා දත් නාමල් රාජපක්ෂ දත් වාෂ්පවිම දෙන්නේ අනුර කුමාර දිසානායක සජීව ප්‍රේමදාසයි. පළවෙනි වටේම 150 මොන ජයග්‍රහකයා. ඒ ජයග්‍රහකයා සජීව ප්‍රේමදාස. බොහොම ස්තුතියි. අපි සූදානම් මැතිවරණය පස්සේ නැවත හමු වුණාට. මොකද එතනින් පස්සේ මහමැතිවරණයක් උදාවේ. අපි මේ මොහොතේදී නැවත හමු වෙමු. ඔබතුමාට සුබ පැතුම්. බොහොම ස්තුතියි. නිවුස් සෙන්ටර් වෙතවට.